ඉස්සෙල්ලාම ආයුබෝවන් කියලා පටන් ගන්නවා. දැන් මං හිතන්නේ මෙතන ඉන්න තරුණ දරුදැරියන් ඒගොල්ලන්ට රට ගැන යම්කිසි හැඟීමක් තියෙන අය. ඈත අතීතයේ ඉඳන්ම අපේ රට මේ දැන් මං හිතන විදිහට ආක්‍රමණ 30කට වඩා ලක් වෙලා තියෙනවා. ඒ හැම එකේදීම අපිට මෙහෙම නිදහසේ ජීවත් වෙන්න රටක් ඉතුරු කරලා දීලා තියෙන්නේ ලංකාවේ මීට කලින් ජීවත් වෙච්ච අය තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ඒ වෙනුවෙන් කටයුතු කරපු නිසා. ඇයි අපි මේ ලංකාව ගැන මෙච්චර විදේශිකයෝ මේ තරම් මේ උනන්දු වෙන්නේ ඇයි කියන එක ඔබ සමහර විට දන්නේ මේ ලංකාවේ තියෙන මේ වටිනාකම අපි මේක ඇතුළෙම ඉන්න හින්දා දන්නේ නැති වෙන්න පුළුවන්. හරි, විශේෂයෙන් දැන් මම අද මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ සමහර විට අහලා ඇති ලංකාවේ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා පනත් කෙටුම් පතක් සකස් කරලා තියෙනවා MCC ගිවිසුම කියලා. හරි, මේක හඳුන්වලා තියෙන්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කම්පැක්ට් කියන එක. හරි, සිංහලෙන් දාලා තියෙන්නේ සහස්ත්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම කියලා. හරි, එතකොට මේක අත්සන් කරනු ලබන්නේ ඇමරිකානු රජය සහ ශ්‍රී ලංකාව අතර. ඉතින් මෙහෙම ගිවිසුමක් තියෙනවා කියන එක ගිවිසුමක් තාම අත්සන් කරලා නැහැ. 2019 මාර්තු 22 තමයි කෙටුම්පත් කරලා තියෙන්නේ. දැන් ඔක්කොම ඒවා ලියකියවිලි සකස් කරලා ඉවරයි. ශ්‍රී ලංකාවේ පාර්ශවෙන් සහ ඇමරිකාවේ පාර්ශවෙන් මේකට අත්සන් කරන්නයි තියෙන්නේ දැන්. ඉතින් දැන් ගොඩාක් අය ලංකාවේ මම නිකන් ඔය ඉන්න අයගෙන් අහලා බැලුවා මේ ගැන යම්කිසි දැනුවත්කමක් තියෙනවද කියලා. සමහරවිට 10 දෙනෙක්ෙන් ඇහුවොත් එක්කෙනෙක් විතර දන්නවා. නමුත් එයා දන්නෙත් එහෙම මොකද්ද එකක් තියෙනවා කියලා විතරයි. අර එතනින් හැර කිසි දෙයක් දන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේකෙදි කරන්න යන්නේ මෙන්න මේකයි. මම නිකන් දල වශයෙන් කියන්නම් මෙහෙම. දැන් අපි ලංකාව මෙහෙම ගත්තොත් මේ ලංකාවේ මෙතන තියෙනවා කියලා හිතන්නකෝ අපි කොළඹ වරාය. මේ කොළඹ වරාය මෙතන තියෙනවා කියලා හිතමුකෝ අපි ත්‍රිකුණාමලේ වරාය. මෙන්න මේ දෙක යා කරමින් මෙන්න මෙහෙම භූමි ප්‍රමාණයක්. හරි, මේ විදිහට ඔන්න ඔහොම භූමි ප්‍රමාණයක්. මේකේ දිග ගත්තොත් 200යි කිලෝමීටර්. මේට යටත් වෙන භූමි ප්‍රමාණය ගත්තොත් නම් අක්කර ලක්ෂ 12ක්. හරි, විශාල භූමි ප්‍රමාණයක්. මේක හඳුන්වනු ලබනවා ඇමරිකන් කොරිඩෝව කියලා. හරි, ඇමරිකානු කොරිඩෝව කියලා. හරි, ඒතර මේකේ මෙන්න මෙහෙම ප්‍රමාණයක ඉඩම් සහ ප්‍රවාහණය පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ගයක් තමයි මේ ගිවිසුමේ තියෙන්නේ. එතකොට මේ ගිවිසුමේ තියෙනවා තව උපගිවිසුම් තුනක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් මම පැහැදිලි කරන්නම් ඒකේ ඒ උපගිවිසුම් තුන මොකක්ද කියලා. ඒ එක උපගිවිසුමක තියෙනවා ඉඩම් විශේෂ විධිවිධාන පනත කියලා. يعني 53ක් මේක ඇතුලේ තියෙනවා. හරි, ඉඩම් විශේෂ විධිවිධාන පනතක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා රජයේ ඉඩම් බැංකු පනත කියලා. හරි, රජයේ ඉඩම් බැංකු පනත. ඊළඟට තියෙනවා ප්‍රතිත්‍රස්ත පනත කියලා. හරි, ඔව්. දැන් මේකෙන් කරන්න මෙන්න මෙහෙම දෙයක්. ඔකේ පළවෙනි පනතින් කරන්නේ මේ ප්‍රදේශය තුල තියෙනවානේ මේ තව මම කියන්නම් මේක මේ ප්‍රදේශ වශයෙන් ගත්තොත් මේකේ දාලා තියෙනවා මෙන්න මේ ප්‍රදේශ අයිති වෙනවා කියලා. මේකට ත්‍රිකුණාමලය, කන්තලේ, හබරණ, පොළොන්නරුව, දඹුල්ල, මාතලේ, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ, කොළඹ ඔන්න ඔය ප්‍රදේශ තමයි මේකට අයිති වෙන්නේ. හරි, එතකොට ඒක කියනවා මේ කොරිඩෝව දැනට ඔය ප්‍රමාණයේ තිබුණට මේ කොරිඩෝව මේ ගාන්ට මේ ගත්තට මේක ඕනි නම් මෙහෙම කියලා තියෙනවා මේ කොරිඩෝව ජනවාර්ගික ගැටලු ඇති වූ නගර දක්වා පුළුල් කිරීමේ බලතල සතුය කියලා. ඒ කියන්නේ දැන් දැනට ගිවිසුම හොම සකස් කළාට මේ කොහොම මොනවා කරන්න පුළුවන්ද? පුළුල් කරන්න පුළුවන් කියන එක. හරි, ඒකෙදි මෙන්න මේකෙන් කියනවා මේ රජයේ ඉඩම් බැංකු පනත කියලා තියෙනවානේ. ඒකෙන් කියවෙන දේ තමයි ඔය ප්‍රදේශයට අයිති රජයේ ඉඩම් තියෙනවානේ. මොනවද රජයේ ඉඩම් කියලා කියන්නේ? රජයේ තියෙන ආයතනවලට තියෙන ඉඩම් තියෙනවා. ඊට පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් තියෙනවා. වනජීවි සංරක්ෂණයකට අයිති ඉඩම් තියෙනවා. එතකොට වන සංරක්ෂණයකට අයිති ඉඩම් තියෙනවා. ඒ වගේ ඒ ඉඩම් ටික තියෙනවානේ. හරි, ඒ කියන්නේ රජයේ සතු ඉඩම්. එතකොට ඒ රජයේ සතු ඉඩම් ගැන කියනවා මේ ඒ රජයේ ඉඩම්
වල කළමනාකරණ අයිතිය MCA ශ්‍රී ලංකා කියලා කම්පැනි එකට බාර දෙනවා කියලා. ඒතර ඒක ඇමරිකානු කම්පැනියක් හරි. එතකොට ඒ ඉඩම් වල බලතල ඉඩම් බලතල කියන එක ඒගොල්ලන්ට තමයි තියෙන්නේ එතකොට ඇමරිකාවට. ඒ රජයේ ඉඩම්. ඊට පස්සේ මේක ඇතුලේ තියෙනවන්නේ මිනිසුන්ගේ ඉඩම්. පෞද්ගලික ඉඩම් තියෙනවනේ. ඒ ඒ පෞද්ගලික ඉඩම් පිළිබඳව තමයි මේ ඉඩම් විශේෂ විධිවිධාන පනත කියලා කියන්නේ. ඒ පෞද්ගලිකව තියෙන ඉඩම් වල ඔබ අහලා ඇති ඔය අනුරාධපුරයේ පොළොන්නරුව වගේ ප්‍රදේශවල තියෙන සමහර අයගේ ඉඩම් වලට තියෙන්නේ බලපත්‍රයක් විතරයි. හරිද? ඒ කියන්නේ මේ පැහැදිලි ඔප්පුවක් නැහැ. සමහර ඒවාට තියෙන ජය භූමි ඔප්පු කියලා. එතකොට ඒ ඒ ඒ වගේ ඔප්පු දීලා තියෙන්නේ. ඒ ඒ ඒ බලපත්‍ර තියෙන ඒවා සහ ඔය ස්වර්ණ භූමි ජය භූමි ඔප්පු වල ඒ ඔප්පුවේම සඳහන් වෙනවා ලේ ඥාතියෙකුට අර වෙන කෙනෙකුට මොනවා කරන්න බෑද? ඒක දෙන්න බෑ. ඒ කියන්නේ විකුණන්න බෑ. පවරන්න විතරයි පුළුවන්. හරි? එතකොට මේ මේකට අනුව කියනවා ඒ අයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ බිම් මැනලා ඒගොල්ලන්ට සින්නක් කර ඔප්පු දෙනවා කියලා. එතකොට දැන් එහෙ ඉන්න මනුස්සයාට නම් මේක හරියට සන්තෝෂ හිතේයි. දැන් අර විකුණ ගන්න බැරුව තිබිච්ච ඉඩමට මොකක් හම්බ වෙනවද? සින්නක් කර ඔප්පුවක් හම්බ වෙනවනේ. එතකොට ඒ සින්නක් කර ඔප්පුව හම්බ වුණාට පස්සේ යාට ඒක විකුණන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කාටද විකුණන්නේ කියන එක. කාටද විකුණන්නේ? මේ කලාපයේට මේ ඇමරිකන් කොරිඩෝ බාරෝ ඉන්නේ ඇමරිකානු කම්පැනියක් නේ ඉතින්. එතකොට ඒකට තමයි මොනව කරන්න වෙන්නේද? විකුණන්න වෙන්නේ. සමහර විට ඒ මිනිස්සු ඒක විකුණලා වැඩි ගානකට මේ පැත්තට හෝ අනිත් පැත්තට හෝ යයි. එතකොට අවසානයේ මිනිසුන්ගේ තියෙන ඉඩම් ටිකත් මොකක් වෙනවද? ඒගොල්ලෝ සතු වෙනවා. රජයේ තියෙන ඉඩම් වල කළමනාකාර අයිතියත් ඒගොල්ලෝ මොකක් වෙනවද? සතු වෙනවා. එතකොට මේක මේ මුළු බෙල්ට් එකම මේ සම්පූර්ණයෙන්ම ඉඩම් වල මේ අයිතිය ඒගොල්ලෝ සතු වෙනවා. හරි? ඇමරිකාව සතු වෙනවා. එතකොට මේකේ තුන්වෙනි එක තමයි ප්‍රතිතස්ත පනත. ඒක තමයි ඉතාම භයානක. ඒකෙන් කියවෙනවා මීට විරුද්ධව කටයුතු කරන සිංහල අය, ඒ කියන්නේ මේ ශ්‍රී ලාංකිකයෝ ත්‍රස්තවාදීන් ලෙස සලකලා අත්අඩංගුවට ගන්න පුළුවන් කියන එක තමයි ප්‍රතිතස්ත පනත කියන එකෙන් දාලා තියෙන්නේ. හරි? පැහැදිලිද ඒක? එතකොට මේ තුනම එකතු කළා තමයි ඔය මේ ගිවිසුම හදලා තියෙන්නේ. MCC ගිවිසුම. හරි? ඕනෝක තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේකෙදි දැන් මම වුණත් දැන් මේකට කතා කිරීමේදී අර ඩෙෆිනිෂන් එක අනුව, ඒ කියන්නේ අර්ථ දැක්වීම අනුව ත්‍රස්තවාදී කියන ගණයට සලකලා ගන්න පුළුවන්. ඉතින් ඕකයි தત્වේ. මේ විදිහට මේ භූමියේ අයිතිය සහ ඒවා පිළිබඳ ඒවා ඇමරිකාවට පැවරීමේ ක්‍රියාවලිය ලංකාව විතර සිද්ධ වෙච්ච එකක් නෙමෙයි. ලෝකේ ඔබ දන්නවනේ උපසහාර ආප්‍රිකානු රටවල් කියලා තියෙන ඔය ටැන්සානියාව, සෝමාලියාව, ඉතියෝපියාව, නයිජීරියාව, මැඩගස්කර් ඒ වගේ. ඒකෙන් ওই මැඩගස්කර් වගේ රාජ්‍යයක මේක ක්‍රියාත්මක කළා මේක අසාර්ථක වෙලා තියෙනවා. ඒ කියන්නේ මිනිසුත් එක්ක බරපතල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ඒගොල්ලෝ ආසියානු කලාපෙත් අපිව දාලා තියෙන්නේ අර ඒගොල්ලෝ මේ වගේ කිවිසුමක් අත්සන් කරන්නේ අර ඉතාම දුප්පත් රටවල් එක්ක. අර රටවල් වලත් එහෙම තමයි කරලා තියෙන්නේ. හරි? ඒ මට වෙලා නැහැ එක එක රටවල් අරගෙන මේ ඕගලන්ට ඒ ඒ රටවල් වල සිද්ධ වෙච්ච දේවල් කියන්න. ඕගලන්ට පුළුවන් ඉන්ටර්නෙට් එක හරහා හොයාගන්න MCC ගිවිසුම හරහා උපසහාර ආප්‍රිකානු රටවල් වල ඇතිවිච්ච ප්‍රශ්න මොනවද කියන එක. හරි? දැන් මේ අපි කතා කරන්නේ අපේ ප්‍රශ්න ඇති වෙන්න කලින්. ඊළඟට අනිත් එක මතක තියාගන්න මේ කලාපය තුළ ඇමරිකානු හමුදා කඳුරු ස්ථාපිත කරන්න පුළුවන් ඒගොල්ලන්ට. ඊළඟට ඒ හමුදා ඇමරිකන් හමුදාවේ අයට, ඒ වගේම ඇමරිකාවේ සිවිල් පුරවැසියන්ට ලංකාවේ මේ කලාපය තුළ තමන්ගේ ක්‍රියාකාරීත්වයන් කර හැකිවන අතර ඒගොල්ලන්ට විරුද්ධව ශ්‍රී ලංකා නීතිය යටතේ ක්‍රියාත්මක කරන්න ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ කියන්නේ ඒ කාටවත් අපිට ඒගොල්ලන්ගේ මොන හරි හානියක් වුණොත් අපිට ලංකාවේ උසාවියක නඩු දාන්න බෑ. ඒයිදි ඒගොල්ලන්ට ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකානු නීතිය. ඊළඟට මේකෙදි ඒ කියන්නේ අපි හිතමු පොඩි දේවල් මම මේ කියන්නේ වාහන ලයිසන් එක පවා ඇමරිකන් ලයිසන් එකට මෙහෙ වාහන එලවන්න පුළුවන්. පැහැදිලිද ඒක? එහෙම ස්වභාවයක් තමයි තියෙන්නේ. හරි? ඊට පස්සේ ඔබ දන්නවද මෙන්න මේ ත්‍රිකුණාමලයේ වරාය. මේ ත්‍රිකුණාමලයේ වරාය අපි සැලකුණ ගමන්නේ යුද මර්මස්ථානයක් විදිහට. ඒ කියන්නේ මේ ත්‍රිකුණාමලයේ වරාය අපිට වටිනාකමක් නැති වුණාට ලෝක සිටියේ මේ ලෝක ගෝලයත් එක්ක ගත්තාම එතන ඒක මේ යුදමය කටයුත්තකදී සෙන්ටර් එකක් විදිහට ක්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා ඔවුන් මේ අය විතරක් නෙමෙයි ලෝකේ ගොඩක් අය මේ වරාය ගැන සෑහෙන සැලකිලිමත් වෙනවා. අපි දන්නේ නැති වුණාට, අපිට වටිනාකමක් නැති වුණාට. ඉතින් ඔන්නෝක තමයි තියෙන්නේ. ඉතින් නමුත් පවතින රජය පෙන්වලා දෙන්න යනවා මේකෙන් මහා පරිමාණ මොකක් වෙනවයි කියලාද. ආර්ථික සංවර්ධනයක් වෙනවා. ඒක හින්දා ඇත්ත තමයි මං හිතන්නේ ඩොලර් මිලියන 480ක ප්‍රධානයක් දෙනවා. ණයක් නෙමෙයි. ඒ කියන්නේ ඩොලර් මිලියන 480ක් අපිට ඩොනේෂන් කරනවා.
දැන් ඔබ හිතන්න ඇමරිකාව වගේ රටක් රුපියල් මේ මේ රුපියල් නේ ඩොලර් මිලියන 480ක් ප්‍රදානය කරයිද ඒගොල්ලන්ට වාසියක් නැතුව ඕක තමයි දැන්ට ඇති වෙලා තියෙන තත්ත්වේ ඉතින් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ වාගේ ගිවිසුමක් ක්‍රියාත්මක කරනකොට ඉස්සෙල්ලාම වෙන්න ඕනේ දේ තමයි ජනතාව දැනුවත් කරලා ඒ පිළිබඳ පුළුල් කතිකාවක් ඇති කරලා ඊට පස්සේ තමයි මේක ක්‍රියාත්මක කරන්න ඕනේ නමුත් දැන් මේක හොර රහසේ ක්‍රියාත්මක කිරීමේ දෙයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ දැන් සමහර දැන් රජයේ ඉන්න සමහර ඇමතිලා කියනවා අපි මේක මේ මේ සතිය ඇතුළත කොහොම හරි අස්සම් කරනවා කියලා. ඒතකොට මිනිසුන්ගේ අවධානය යොමු වෙලා තියෙන වෙනම පැත්තකට. හරි මිනිසුන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ ජනාධිපති වර්ණයේ පැත්තේ. මිනිස්සු ඉන්නේ දේශපාලනයත් එක්ක. ඒ මිනිසුන්ගේ අවධානය වෙනම පැත්තකට ගිහිල්ලා තියෙන වෙලාවක හොරෙන් මේක ජනතාවට හරි පැහැදිලි කිරීමක් කරන්නේ නැතුව මේ මේක අස්සම් කිරීම ඉතාම කනගාටුදායක දෙයක් මොකද ඒක අපේ අයිතිය පැහැර ගැනීමක් ඒ කියන්නේ මේ භූමියේ අයිතිය තියෙන්නේ මේ රටේ ඉන්න දේශපාලඥයතුන් හතර දෙනෙකුට නෙමෙයි මේක අපේ රට ඒතකොට දැන් මම මේ වෙලාවේ කතා කරන්නේ කිසිදු දේශපාලනික අරමුණකින් නෙමෙයි අපි මේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෝ තුන් දෙනාටම අභියෝගයක් කරනවා ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාට ඒතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අනුර කුමාර දිසානායක මහත්මයාට තුන් දෙනාටම ඔවුන් ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශයක් කරන්න ඕනේ අපි මේ ගිවිසුමට විරුද්ධයි සහ අපි මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. තාම මට නම් කවුරුත් එහෙම කියනව ඇහුන්නේ නැහැ. එතනත් අපිට ඇත්තටම මාර ලොකු ගැටලුවක් තියෙනවා. ඒතකොට දැන් ඔබ දන්නවද මේ ගිවිසුමට විරුද්ධව කතා කරන්නේ කවුද? දේශපාලඥයෝ කවුරුත් කතා කරන්නේ නැහැ. වැඩිපුර කතා කරන්නේ නැහැ. ඇත්තටම මේ රටේ ඉන්න සමාජ ක්‍රියාකාරීන් ඉන්නවානේ. ඒ කියන්නේ වෛද්‍යවරු, ඉංජිනේරවරු, ඒ කියන්නේ මේ වෘත්තිකයෝ ඒ වගේම අපේ ගරු ස්වාමීන් වහන්සේලා ඉන්නවානේ ඒ අය තමයි මේ වෙනුවෙන් මේ දිවාරය නැතුව මේ කතා කරන්නේ පෙනී සිටින්නේ. ඒ හින්දා ඊටාම ගැටළු සාගත ස්වභාවයක් තියෙනවා. මීට කලින් ලංකාවේ හැම ගොඩාක් ඉස්සර අපි ඒලෙවල් කරන කාලේ ඉන්දු ලංකා ගිවිසුම කියලා එකක් අස්සම් කරන්න ගියා. ඒක කොච්චර විරෝධතාවයක් ආවද කියනවා නම් මේ මාර විරෝධතාවයක් ආවා. ඒ නිසා ඒක අස්සම් කරන්න බැරි වුණා. නමුත් මේ මේ ගිවිසුම ඒ වගේ දහස් ගුණයක් හානිකර ගිවිසුමක්. පැහැදිලිද ඒක? ඒ වගේ දහස් ගුණයක් හානිකර ගිවිසුමක්. ඉතින් ඔබ දන්නවා ඇති අර සියටල්ගේ ප්‍රකාශය කියලා තියෙන්නේ ඒ කියන්නේ අර රතු ඉන්දියානු නායකයාගේ ප්‍රකාශය ඒකේ කියනවානේ ඒ අපේ ඉඩම් මේ මේ වොෂින්ටන් වල ඉන්න මේ ඇමරිකානු සුදු මේ මේ පාලකයා විසින් අපේ ඉඩම් මේ අත්පත් කරගන්නවා ඇත කියලා මතකයිනේ ඒගොල්ලන්ට වෙච්ච දේ ඉතින් ඒක නිසා මේ අපි මේ වෙලාවේදී ඉල්ලීම කරන අපිට බෑ ඇමරිකාව වගේ ලොකු රටක් එක්ක මොනවද කරන්නද යුද්ධ කරන්න හෝ හැප්පෙන්න හෝ එහෙම කරන්න බෑ. ඒතකොට ඒගොල්ලෝ හරි ප්‍රබල රටක්නේ ලෝකේ තියෙන. ඒ නිසා අපි ඉල්ලීමක් කරන්න මෙච්චරයි. ඉල්ලීම කරන්නේ අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න. අපිට අපේ රට වැදගත් වෙනවා. අපිට දැන් අපේ අපේ තියෙන සංස්කෘතිය දැන් ඔබ දන්නවා මේකට අයිති වෙනවා සීගිරිය පවා. සීගිරිය භූමිය පවා මේකට අයිති වෙනවා. පුරා විද්‍යා ස්ථාන ගොඩක් අයිති වෙනවා. ඒ නිසා අපිට අපේ සංස්කෘතිය රැකගෙන අපිට එක අතකින් බලපුවම අපි ඒ ටිකත් එක්ක බලපුවම අපේ දුප්පත්කම අපිට හොඳයි. ඒ කියන්නේ නොදන්න ඇමරිකාවත් එක්ක කටයුතු කරන්න යනවට වඩා අපේ දුප්පත්කම අපිට හොඳයි. අපි අපේ සංස්කෘතිය රැකගෙන අපේ ස්වභාව ධර්මයේ රැකගෙන අපේ ගහකොළ සතාසිපාවට මෙච්චර කල් ජීවත් වුණා වගේ අපිට මේ කාර්යය කරගෙන ජීවත් වෙන්න දෙන්න අපේ ස්වෛරීත්වයට අපේ මාතෘභූමියට බලපෑම් එල්ල කරන්න එපා කියලා ඉල්ලීමක් කරන එක තමයි අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ලෝකෙම ඉල්ලනවා අපිට එහෙම මොනවා කරන්න එපා කියලාද? බලපෑම් කරන්න එපා අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඉතින් ඒක නිසා අපි දැන් ගිවිසුමක් කියන්නේ ඇත්තටම සංදේශයක් සකස් කළා මේ ඊයේ පෙරේදා දවස් දෙකේම ගොඩාක් නිදි මරාගෙන හරිද? ඒක අපි හෙට ඒ කියන්නේ බදාදා උදේ 10ට ඇමරිකානු මහකොමසාරිස් කාර්යාලයට බාර දෙනවා. අපි ඉල්ලීමක් කළා අපිට පාඩුවේ ඉන්න දෙන්න අපේ ස්වෛරීත්වයට අපේ මාතෘභූමියට අනවශ්‍ය ඇඟිලි ගැසීම් කරන්න එපා. ඇමරිකාව කියන්නේ ලොකු රටක් ලොකු භූමි ප්‍රමාණයක් තියෙන රටක්. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ ලෝකයේ තියෙන පොඩි රටක්. ඒ නිසා අපිට අපේ රට ඇරුණහම අපිට වෙන තැනක් නැහැ ඉන්න. ඉතින් ඒක නිසා අපිට කරදර නොකර ඉන්න කියන එක තමයි මම කියන්නේ. නමුත් තව ඊටාම කනගාටුදායක සිද්ධියක් සිද්ධ වුණා. ඒ තමයි මේ ඔබ මේක දන්නේ නැතුව ඇති. උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ. උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ කියන්නේ ලංකාවේ ඉන්න ඊටාම සිල්වත්, ගුණවත්, නැනවත් අපේ ස්වාමින් වහන්සේ කෙනෙක්, විශිෂ්ට ධර්ම කතිකේ ස්වාමින් වහන්සේ. කිසිම දේශපාලන වේදිකාවක ගිහිලා කිසිම දේශපාලඥයෙක් වෙනුවෙන් කඩේ ගිය කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ඊයේ සාකච්ඡාවේදී කිව්වා මම මගේ ජීවිතය අත්හරිනවා කියලා. මේ වෙනුවෙන් මගේ රට වෙනුවෙන් මම මගේ ජීවිතය අත්හරිනවා කිව්වා. ජීවිතය අත්හරිනවා කියලා අද උන්වහන්සේ නිදහස් චතුරස්‍රයේ
මාරාන්තික උපවාසයකට වාඩි වුණා මේ කිවිසුම අස්සම් කරනවා නම් මගේ ජීවිතය මම දෙනවයි කියන එක. ඉතින් අපි උන්වහන්සේට ගොඩාක් කිව්වා ඒක කරන්න එපා කියලා. නමුත් උන්වහන්සේ කියනවා මට මගේ රට වෙනුවෙන් ධර්මය දේශනා කරන්න හෝ මොනවා හරි කරන්න මට ස්වාධීන රටක් තියෙන්න ඕනි. ඒ නිසා මම මගේ ජීවිතය මම මේ වාඩි වෙන්නේ ආපහු ඔය ඔය අනිත් අය බොරුවට උද්ඝෝෂණය කළා මේ උපවාස කළා වගේ නන් නෙමෙයි හාමුදුරුවෝ කියන්නේ. මම මේ වාඩි වෙන්නේ මේක මේ ගිවිසුම අහෝසි කරන්න, නැත්තම් මම මගේ ජීවිතේ මගේ රට වෙනුවෙන් පූජා කරනවා කියන එක. ඉතින් දැන් අදත් මම දැක්කා ලංකාවේ ඇමතිවරු කීප දෙනෙක් කිව්වා කවුරු මොනවා කිව්වත් මොන කෑ ගැහුවත් මොන උද්ඝෝෂණ කළත් අපි ඉදිරියේදී මේක මේ සතිය ඇතුළත මේ ගිවිසුම අසං කරනවා කියලා. ඉතින් එතකොට මම දන්නේ ඒතුමන්ලාට මේකෙන් මොන ප්‍රතිලාභයක් ලැබෙනවද කියලා. නමුත් පැහැදිලිව පේන්න තියෙනවා ඒ ඩොලර් මිලියන 480කට අපි අපේ මාතෘභූමියේ අයිතිය පාවල දෙනවාද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මෙතන කිසිම දේශපාලනික ප්‍රශ්නයක් නැහැ. කියන්නේ ඔබටත් යම් කිසි දේශපාලන පක්ෂයක් ඇති, මටත් දේශපාලන පක්ෂයක් තියෙනවා, මගේ පෞද්ගලික දේශපාලනයක් තියෙනවා, අපි හැමෝටම හරි අපි හැමෝම යම් කිසි පක්ෂයකට ඡන්දෙ දෙනවා. ඒ ඔක්කොම පක්ෂනේ. ඒ පක්ෂ ගැනුවෙන් නෙමෙයි මම මේ කතා කරන්නේ, රට වෙනුවෙන්. මම හිතා ඔබලගෙන් ඉල්ලීමක් කරනවා මේ මොහොතේ මේක අනිත් අයටත් දැනුවත් කරලා ඕගොල්ලෝ මේ ගැන හොයන්න කියලා මම මේ කියන්නේ. ඒ කියන්නේ මේ MCC ගිවිසුම කියන එක ගැන මට ඔය දැන් කියන්න පුළුවන් උනේ බොහොම මේ සුළු ප්‍රමාණයක් විතරයි. මේක පිටු 80ක මොකද්ද ගිවිසුමක්. පිටු 80ක ගිවිසුමක්. ඉතින් ඒක නිසා මට ඔයගලගේ කාලය ගොඩාක් ගන්න බෑ. මම මේ පොඩි කාලයක් ගත්තේ. මම ලංකාවේ සියලුම තරුණ දරුවන්ගෙන් රටට ආදරය කරන අයගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ සංවාදයක් ඇති කරන්න, මේ පිළිබඳ හොයන්න කතා කරන්න. මොකද අපේ රට මේක අපේ මාතෘභූමිය. මම මේ මොහොතේ මේ කාලය ගත්තෙත් අන්නේ මාතෘභූමිය වෙනුවෙන් යම් කිසි ආකාරයක ඇත්තටම මේ දුකක් කනගාටුවක් තියෙන නිසා මම මේක එක සැරයක් පන්තියක කියලා මං කිව්වා. මට නම් ඇත්තටම මේකේ ප්‍රශ්නයක් නැහැ ළමයි. මට තියෙන දේවල් ටික විකුණලා දාලා හරි වෙන රටකට ගිහිලා ජීවත් වෙන්න පුළුවන්. ඒතකොට එක ළමෙක් කිව්වා සර්ට සල්ලි තියෙන සින්දා සර් වෙන කොහෙට හරියයි. දුප්පත් අපිට මොකද්ද ඉතුරු වෙන්නේ? අපිට මේ ඉතුරු වෙලා තියෙන්නේ මේ රට විතරයිනේ කියලා. ඉතින් ඒක නිසා තමයි අපි මේ කතා කරන්නේ වෙනුවෙන්. එහෙම නැතුව වෙන කිසිම වාසියක් ලබා ගැනීමට නෙමෙයි. අපි ප්‍රධාන දේශපාලන පක්ෂ තුනටම අභියෝග කරනවා. ඕබලන්ට පුළුවන් නම් ඔය දැන් ඡන්ද වේදිකාවක ප්‍රසිද්ධ වේදිකාවක කියන්න අපි මේ ගිවිසුමට විරුද්ධයි කියලා. විරුද්ධයි කියලා ප්‍රකාශ කරන්න. තාම ප්‍රකාශ කළා නැහැ හැබැයි. පැහැදිලි සද්ද නැතුව ඉන්නවා. ඒ පිළිබඳවත් අපිට සැකයක් තියෙනවා. කවුරුත් ඇයි ඒ ගැන ප්‍රකාශ කරන්න නැත්තේ කියලා. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ගෙන් මං ඉල්ලීමක් කරනවා මේ ගිවිසුම පිළිබඳව තව හොයලා සංවාදයක් ඇතිකරන මේ පිළිබඳව සියලු දෙනාටම. දැන් මම හිතන්නේ මේක මම මේ මගේ YouTube channel එකටත් දානවා. මම ඒකෙනුත් ඉල්ලන්නේ ජනතාවගෙන් මේ ගිවිසුම ගැන හොයන්න තොරතුරු හොයලා මේකේ තියෙන හොඳ සමහර විට සමහර කෙනෙක් දකින්න පුළුවන්. නමුත් මේක ඇතුලේ හංගලා තියෙන නරක තමයි අපි මේ ඉස්මතු කරන්නේ ප්‍රධාන වශයෙන්. මොකද මේ ගිවිසුම ක්‍රියාත්මක වුණාට පස්සේ අපි නරක දැක්කට වැඩක් නැහැ. ඊට කලින් තමයි ඒක දකින්න ඕනේ. අපි මේක ලෝකයේ ඔය උපසහර අප්‍රිකානු රටවල් වල ක්‍රියාත්මක කරපු තැන්වල ඒ රටවල් වලට වෙලා තියෙන බරපතල ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතාම බරපතල ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ විවිධාකාර ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්න, ඒ වගේ ගොඩක් ඒවා. තවත් එකක් හොයලා බලන්නකොළු හයිටි රාජ්‍යයේ ටයිටේනියම් ඛනිජයේ විශාල වශයෙන් තියෙනවා. ඒගොල්ලොත් එක්ක ඇති කරගත්ත ගිවිසුමේදී ඊට පස්සේ ඇමරිකාවේ ඒ ටයිටේනියම් විශාල මේ නිධියම සෑහෙන ප්‍රමාණයක් අරගෙන යනවා. ඒ වෙනුවට ෆ්‍රී ඇල්කොහොල් දුන්නා ඒගොල්ලෝ. පෑ 24ම මේ මද්‍යසාරති අලුවි කරන බාර් ඇරලා දැම්මා. හරිද? ෆ්‍රී දුන්නා මිනිසුන්ට බොන්න කියලා. ඊට පස්සේ ටැබ් දුන්නා, වයිෆයි දුන්නා, දීලා සම්පූර්ණයෙන්ම පාසල් යන එක අනිවාර්ය නැහැ කියලා දැම්මා. පාසලට ඕනෑම ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන් කියලා දැම්මා. එහෙම කරලා මුළු තිබිච්ච හයිටි රාජ්‍යයේ තිබිච්ච මුළු සංස්කෘතියම සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවලා ඇමරිකානු රූකඩයක් බවට පත් කළා. අද ඒ රට අන්තිම දිලිඳු තත්ත්වයට පත් වෙලා තියෙනවා. හොඳ මට්ටමකින් තිබිච්ච රටක්. ඔබ හොයලා බලන්න ඒ පිළිබඳව. ඒ හයිටි රාජ්‍යයේ අද මිනිස්සු කිරිමැටි අරගෙන ඒවයින් රොටි හදලා කන තත්ත්වෙට දරිද්‍රතාවයට පත් වෙලා තියෙනවා. මම කියන්නේ ඇමරිකානු පැමිණීම එච්චර සමෘද්ධිමත් වෙනවා කියලා මේ අපේ රටේ ඉන්න සමහර දේශපාලඥයෝ කියනවා නම් හයිටිය ඒ තරම් කඩාගෙන වැටෙන තත්ත්වයට පත් උනේ කොහොමද? අද හයිටිය සේවය කරනවා ලංකාවේ හමුදාවෙන් අයත් ගිහිල්ලා. හරි. ඉතින් ඕගොල්ලෝ දන්නවනම් ඒගොල්ලන්ගෙන් අහලා බලන්න ඒගොල්ලෝ අන්ත දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ ඇමරිකානු පැමිණීමත් සමග. ලෝකේ සාමාන්‍යයෙන් ඇමරිකානු පැමිණීමත් සමග හොඳ තත්ත්වයට ගිය රටවල් සාමාන්‍යයෙන් පෙන්වන්න හරි අමාරුයි. හරි. ඇමරිකානු පැමිණීමත් සමග තමයි ඒ ගොඩක් ඒවා වෙලා තියෙන්නේ. ඒතකොට මේ අය තවත් එකක් භාවිතා කරනවා මෙතෙන්දී.
පාස්කු ප්‍රහාරයෙන් ඇතිවෙච්චි අස්ථාවරයත් එක්ක ඇමරිකාවට මේකට යම්කිසි මැදිහත්වීමක් කරන්න පුළුවන් කියන එක. ඒ ඒ ඒක යොදාගෙන තමයි ඒ අය අපේ රටට මේ ආක්‍රමණය කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ මව් රටට අපේ මාතෘභූමියට මේ ආදරය කරන සියලුම දරුදැරියන්ගෙන් මං ඉල්ලා සිටිනවා ඉතාම කාරුණිකව අපේ රට වෙනුවෙන් ඔබ මේක සාකච්ඡා කරන්න අනිත් අයත් එක්ක කතා කරන්න ඔගේ සියලු දේශපාලන ඔබ දන්න පක්ෂවලට අනිත් අයට කියන්න අපේ රට ආරක්ෂා කරලා දෙන්න මේ ගිවිසුම මගින් අපේ රටට අපේ ස්වෛරී රටට හානියක් ඇති වෙන්න දෙන්න එපා කියන එක තමයි මුළු හදවතින්ම මං ඉල්ලා සිටින්නේ මට ඉතාම කනගාටුයි අපේ ස්වාමින් වහන්සේ ඒ උපවාසයට වාඩි වෙච්ච එක ගැන අපි පුදුම විදිහට ඒ ගරු කරන ස්වාමින් වහන්සේ කෙනෙක් ඉතින් ස්වාමින් වහන්සේගේ ජීවිතය පිළිබඳවත් අපිට ඇත්තටම පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉතින් මම හිතන්නේ ඈත අතීතයේ ඉඳන්ම මුළු මේ අපේ ස්වාමින් වහන්සේලා අපේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරා ඉතින් ඒ නිසා මේ මොහොතේ ඔබ ඔබට කළ හැකි යමක් තියෙනවා නම් අනිත් අය දැනුවත් කරන්න මේ පිළිබඳව අපේ රට මේ ආක්‍රමණ වලින් බේරා ගැනීම සඳහා